ඉන්නත් ඕනේ නේ මණ්ඩලෙ ඉන්න ඇන්ටත් නම් රැසල ඉන්න ඇන්ට අපේ සංගමය ළඟදී විශේෂයෙන් ඔබලාගේ සටන පටන් ගන්න ඉස්සෙල්ලා විශේෂ අවධානය යොමු කළ තියෙන්නේ අපේ සමාජිකයන්ගේ ඒ කියන්නේ බඩ කරන කම්කරුවන්ගේ සමාජිකයන්ගේ අධ්‍යාපනය සඳහා ඔවුන්ගේ ළමයින් සඳහා ඔවුන්ට ලැබෙන පඩි මොන ප්‍රමාණයක්ද නැත්නම් ඕටි කරලා ප්‍රමාද්‍ය මේ වියදම් කරන්නේ. එතකොට අපේ සංගමය අපේ මාමණ්ඩලේ මට්ටමින් 100%. එතකොට ඔබලාගේ සටන ගිනියන මේ ඉලක්ක දෙකක් තියෙනවා. එකක් ඔබලාගේ ආචාර්යයන්ගේ පඩි ප්‍රශ්න. ඒක ඔයලාගේ වෙනම ඉලක්කයක්. අනිත් එක පොදු දෙයක්. ඒ සම්බන්ධවයි අපේ සංගමේ ධර්ම අදහස හිටියට. අපේ සමාජිකයන්ගේ ඒ කියන්නේ බැද කරන පඩියට බැද කරන ලංකාවේ 10,00,000 ගානක් තිසක් ඉන්නවා. ඒගොල්ලගේ දෙමව්පිය වශයෙන් සෑහෙන වියදමක් මාසෙන් මාසෙට කරන සිද්ධ වෙනවා. අපි ප්‍රයත්නේ මේ පඩිය ලබන පඩියකින් කිසිසේ ළමයින්ට යොදවන්න තියෙන අධ්‍යාපනය ගැන ප්‍රමාණයක් නැහැ. ඕටි කරන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනයක් ලබා දීම දුප්පත් කම්කරු රුපියල් 10,000 ගණන් වියදම් කරනවා ඒගොල්ලෝ ළමයි වෙන්නේ. අන්න ඒක නිසා මට නම් කිසිම සැකයක් නැහැ. ඔබලාගේ සංගමයේ දැන් පටන් අරන් තියෙන වැදගත් සටන, ඒ සටනකින් ඇතිකත් උනන්දු නිසා මගේ අදහස ඇතුළත මේ රටේ කම්කරු පන්ති අතරේ දෙමව්පියන් තත්ත්වයන් ධර්ම අය අතරේ සෑහෙන උනන්දුවක් ඇති කළා. ඔයලාගේ සටනට පුදු වශයෙන් සහයෝගය ලැබීමට ඉඩකඩක් තියෙනවා. මට ඉදේට කියන්න යන්නේ නැහැ. මට වෙනත් නොයෙක් අදහස් තියෙනවා කියන්ද ඔයලාගේ සංගමේ අයන්ට මම ආරාධනා කරනවා අපිත් එක්ක කතා කරන්න. අය මම කියන්න තියෙන සමහර දේ නම් අත් වශයෙන් මම දැන් ප්‍රසිද්ධයෙන් කියන්නත් කැමති නැහැ. ගරු ජනාධිපති අපේ සංගමේ හිටපු සමාජිකයෝ පුදුමයි කියන්නේ විශ්වවිද්‍යාලයේ පුස්තකාලේ සහකාර තත්ත්වයේ මේ පුස්තකාලේ සාකරත්තේ ධර්ම කොට තමයි ඒ විශ්වවිද්‍යාලයේ සේවකෙක් වශයෙන් තමයි අපේ සංගමයට දැනුනේ. ජනාධිපතිතුමා වශයෙන් පත් වුණායින් පස්සේ මහින්ද රාජපක්ෂ මා ඉදිරියේ පාදිත කොහොන කියන මහත්මයෙකුට මා ගැන කතා කරනකොට කිව්වා මොන තත්ත්වයක්ද අපේ සංගමයක මේ බඟුණාදි කියලා 1970 අවුරුද්ද කිව්වේ මේකයි. කිව්වා විදුහල්පති කවුරුත් තිනවනම් ඒක සලකන්න ඕනේ. මහින්ද රාජපක්ෂ කිව්වා අපට අපේ විශ්වවිද්‍යාලයේ බලවත් විදුහල්පතිට නන්නේ උපකුලපති උපකුලපතිට මොන දෙන්න සිද්ධ වුණා. ඒක නිසා අයියා හිනාවලා මා දේශ අධිකලා කිව්වා ඒ නිසා අපි බාලාගේ සමිතියට බැඳුණා. එන ඒකින් තේරුම් ගන්න දෙන්නේ මොකක්ද? විශ්වවිද්‍යාලයන් වල සේවකයෝ ඉන්නවා. සේවකයන් වශයෙන් තමයි බැඳුනේ අපේ සංගමයට. මම දැන් ඒ විශ්වවිද්‍යාලයේ සේවකයන් ගැන විතරයි කතා කරන්නේ. මං කතාන්නේ පඩියට වැඩ කරන මිනිසුන් මේ රටේ වැඩනේ ළමයි ලබාගෙන දෙමව්පිය තත්ත්වයෙන් ගන්නකොට ඒගොල්ලන්ගේ ලැබෙන ආදායමකින් බර අත්වසෙන් දරා ගන්න බැරි ප්‍රමාණයට කොටසක් වෙන් කරන් තියෙනවා. මම ජෝසෙෆ් ස්ටැලින් සහෝදරයාට මම දවස් 10ක උඩදී ඒ තාම ගැන කතා කළා. මම ලංකා ගුරු සංගමයට නායකත්වයේ ධර්මයන්ට අපි හම්බෙන්න මං කිව්වා හම්බෙන්න ඕනේ කියලා කිව්වා ඒ තාම ගැන කතා කරනවා.
මට වැඩියෙන් කියන්න නැන්න නෑ. බොහොම ස්තුතියි අපේ කැඳුව පෙට්ටි එකට. අපේ සියලු අපේ සම්පූර්ණ සායෝගයේ දක්මන ප්‍රකාශයක් අනුව මගේ කතාව අවසන්.